ලොකවාසී සිලුම් මිසුනි විමුත රාත්‍රියේ 9 ඔසවිලා තිනවා දිනය වර්ෂ 2022 මේ මාසෙ 10 වෙනිදා ඉතාමත් වාග්ය සම්පන්න වාතාවරණයක ලංකාවේ මිනිසු ලංකාවට තියා බල ඉන්නා වූ විදේශවල ඉන්නා වූ මිනිසු මේ මොහොතේ ගත කරන අවස්ථාවක පොදු ලෝකෙ පුරාම තිබෙනා වූ අදබල මොදුරින් ඉන්නා වූ තත්වයක් ලංකාවේ එක අතරමැදදී ඒ ආරම්භක ස්ථානයේ විදියට උද්ගතලා තියෙන අවස්ථාව මේක ලංකාව විතර විශේෂ දෙයක් නෙවෙයි මොකද සබහාදාමට විරුද්ධව අකුසල් නැවත නැවත ඉටු කරමින් කුසල් වලටම පාරය දෙන ආකාරයේ රටාවක් ආර්ථික ක්‍රමයක් වෙළඳ වාණිජ ක්‍රමයක් දිනු වෙලා තියෙන නිසා ඔහුගේ අවුරුදු සිය ගණනක් තිස්සේ ආවා වූ ඒ වර්ධනයක් තමයි මේ වෙලා තියෙන්නේ ලංකාව විතරක් විශේෂිත වූ එකක් නෙවෙයි නමුත් ලංකාවේ තත්ත්වය ඉන්නව පාලකින්ගේ අත්නමුතික වැඩ නිසා හිතුවක්කාර වැඩ නිසා උද්දච්ච වැඩ නිසා ඉක්මන් වෙලා තියෙනවා නැත්තම් මේක තව අවුරුදු කීපයක් 10 12 15 අතර එහාට යන දින අවස්ථාවක් ඒක වෙලා තියෙන්නේ මේ මොහොතේ ලංකාවේ පාලනය කරන්නා වූ පාලනේ ඉන්නා වූ ඒ සියලු දෙනාගේම අකුසල් මට්ටම ඉතාමත්ම උග්‍ර තැනක තියෙන එකත් ඒ වගේම ලංකාවේ මිනිසුන්ගේ මේ රටේ ඉන්න මේ රටේ එළියට ගිහිල්ලත් ලංකාවේ අපි කියන්නේ අපි ලංකා ලාංකිකයෝ කියාගෙන ඉන්නා වූ සියලු දෙනාගේත් අකුසල් ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා දර්ශන සමාධිය හරහා බලනකොට හොඳට පැහැදිලි වෙනවා මුන්නතරන් උච්චතම මට්ටමකද මේ අකුසල් තියෙන්නේ. ඒ නිසා සියලු දෙනා ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න උනා. මොකද මේ මොහොත වෙනකොට ලංකාවේ ලොක්ක රටේ පාලකයා විදිහට ඉන්නේ ලේවලට හරි වාසා ලී ග්‍රාබුන කැමති. මොකද මේ මහත්මයාගේ පෞද්ගලික ප්‍රශ්න නෙමෙයි මේ මහත්මයාගේ වෙන්නා වූ අනුසය කෙලස් මට්ටම උත්පත්ති ඉඳලම ඒ ආත්ම කල්ප ගන්න තිස්සේ එකතු කරගෙන එකතු කරගන්න දේවල් ඒ තුරුතුරු අවචන කියන පුරණ මේ වෙලාවේ ඒකට වෙලා නෙමෙයි ඒ වගේම ඌවට ඉන්නේ ඒ ආකාරයෙන්ම ලේවල් කැමති ලේ බීලා රස දැන්න රස නැවත නැවත පරීක්ෂා කළ බලපු හමුදා නිලධාරීන් පිරිසක් දා හමුදා නිලධාරීන් පිරිසක් මේරට බාරගත්තු නිසා තමයි තව අවුරුදු 15ක් විතර එහාට යන්න තිබුණු 12ක් 15ක් විතර කාලයක් එහාට යන්න තිබුණු තත්ත්වයක් මේ වෙනකොට මෙච්චර ඉක්මනින් අවුරුදු කාමාර්ගයෙන් දෙකක් වගේ කාලකින් මේ ආවේ. ඒක කවුරුවත් වරද්ද ගන්න නරකයි. තීරුම් ගන්න ඕන හැම කෙනෙක්ම අපි මොකද්ද එහෙනම් මේ කරන්නේ කියලා. ඒක මොකද්ද මේ අපි කරන්නේ? ඇත්ත වශයෙන්ම මේ වෙලාවේදී මහ ජනතාව ඉතාමත්ම විසිරවන්ත වෙන්න ඕන. මේ තරුණයෝ මෙතෙක්කල් ආයුධ ඇතේ නැතුව, ගල්කටයක් අත නැතුව, පොඩු ගල්ලක් ඇතේ නැතුව, කැටබෝලයක් ඇතේ නැතුව තමන්ගේ සාධාරණ ජීවිතේ තමන්ගේ අයිතිවාසිකම තමන්ගේ කුසගින්න වෙනුවෙන් මේ කටයුතු කරේ. සියලු දෙනා මේ මොහොතේ මේ කුසගින්න වෙනුවෙන් තමයි පාට බැල දඟල. ගෑස් ටික නැහැ, කැම් ටික ගා ගන්න. එතකොට සිද්දේරියා පෙට්‍රල් ටික නැහැ, ඩීසල් ටික නැහැ, ගමනක් යන විදියක් නැහැ, කඩේ ගියාම හාල් කිලෝ ගන්න විදියක් නැහැ, හාල් ඇත්තෙත් නැහැ, තිබෙන හාල් ගන්න බෑ. විවිධාකාර වූ පස්ස රාශියකින් පෙළෙන මිනිස්සු නමුත් ඒවා ඉවසගෙන 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 ඉන්න බැරිම තැන ඒ ඇයිට ආයුධ දුන්නේ මේ රජයේ විසින් මොකද ඒක රජිය අවශ්‍යතාවය ඒගොල්ලෝ දුන්නේ ආකාර්ණුත් ඒක පොඩි මිස්ෆයර් එකක් වුණා සැලසුම වෙනස් ආකාරයට ගිය නිසා පොඩි පැත්තකින් වෙනස් වෙනවා කොහොම නමුත් මේ වෙලාවේ තීරුම් ගන්න රටේ පාලනය කරගෙන මේ මොහොතේ ඉන්නේ ජනාධිපති මහත්තයා පමණයි අනිත් අය ඔක්කොම මන්ත්‍රීවරු දෙවිසි බා ඉන්නවා එක මහත්තයෙක් මැරලා දිනවා ඒ වුණාට දීලා කියලා දැන් ඉන්න බලාගෙන ඇති වෙල කවුරුවත් මේ වෙනකොට කිසිම කැපකිරීමක් කළා නැහැ එතකොට ජනාධිපති මහත්තයවත් පාර්ලිමේන්තුවේ ඉන්නා වූ මන්ත්‍රීවරු මහත්වරු 225වත් දශමයකවත් කැපකිරීමක් තවම කළා නැහැ කරන්න බලාපොරොත්තුවක් තිබුණා ප්‍රකාශ වෙලත් නැහැ. ඊ වගේ මේ රටේ ඉන්නා වූ ජාවරම්කාර ව්‍යාපාරිකෝ ඒ වගේ මේ ඉන්නා වූ නිලධාරි පෙළන් දශමයකවත් කැපකිරීමක් කළා නැහැ. ඒ නිසා තා මාසෙට රුපියල් ලක්ෂ 10ට පල පඩි ගන්න රාජ්‍ය ආයතනවල සේවකයෝ ඉන්නවා. රජයේ තිබෙනා වූ ක්‍රමිත ඒ වගේම පෞද්ගලියanse විශාල ප්‍රසක නමුත් එක්කෙනෙක්වත් රුපියලකක් කැපකිරීමක් කළ නැහැ. ඒ තත්ත්වය තුළ තමයි මේ ප්‍රශ්න කොම් ක්‍රෙඩිට්.
කොසේ නමුත් මේ වෙලාවේදී සියලු දෙනාගේම අකුසල් ඉතාමත් ඉහළ තියෙනවා. මොකද ඒ අයටත් හිතෙන්නේ නැත්තේ මේකට මොකක් කරන්න මැදිහත් වෙලා අපිත් කැපවීමක් කරන්න ඕන කියලා එයාගේ අකුසල් වැඩි නිසා. තව තව එයා එකතු කරනවා. මේ වෙලාවේ සියලු නාලිකා උත්සාහ කරන්නේ කොහොම හරි තව ටික එකතු කරගන්න. මේකත් ජාවරමක් කරගෙන. දැන් මේ ඊයතුණාව සිද්ධියත් දැන් වෙනකොට ජාවරමක් කරගෙනයි තියෙන්නේ. අනේ ඒක ජාවරම නතර කරන්න උත්සාහ කරන සියලු දෙනා මොකද සියලු දෙනාගේම අකුසල් ඉතාමත් ඉහළ මට්ටමක ඉස ජනතාව විශේෂයෙන් මිනිසුන් සියලු දෙනා තමන්ගේ අතේ තිබෙනා වූ ආයුධ පැත්තකින් තියන. ඔය ගිනි තියෙන එක ගහන මරණ එක වෙන්නේ විරෝධතාවක් ගන්න. හැබැයි කිසිම ආයුධයක් කිසිම ආකාරයකට තවත් කෙනෙකුට හානියක් නොවන විදිහ. තමන්ගේ අයිතිවාසිකම ආරක්ෂා කරගන්න. තමන්ගේ අයිතිවාසිකම සටන් කරන්න. වෙයි තමන්ගේ අයිතිවාසිකම සටන් කරනකොට වෙන කෙනෙක්ගේ අයිතිවාසිකමට එතනින් හානියක් වෙනවනම් ඒ කියන්නේ තමන්ගේ අයිතිවාසිකමත් එතන ආරක්ෂා වෙන්නේ නැහැ. මොකද එතනම තමන්ගේ විශාල රාග ද්වේෂ වලට ගිහිල්ලා විශාල ලෙස තමන්ගේ අකුසල සිද්ධ වෙන හොරකම සහ බොරුව විශාල ලෙස සිද්ධ වෙන. ඉතින් මේ මොහොතේ මුළු ලංකාව පුරාම තියෙන්නේ ලංකාවේ ඉන්නේ ලංකාවේ බලන්නේ ඇයි තියෙන්නේ මේ හොරකමයි බොරුවයි කියන අකුසල දෙක. ඒ සඳහා තමයි මේ රජය උත්සාහ කරන නිසා ජනාධිපති මහත්තයා ප්‍රමුඛ ඊයේ මේ වෙලාවේ සැලසුම් කරගෙන ඉන්න අපි කොහොමද මේ தත්ත්වය තව තවත් වර්ධනය වෙන්න ඉඩ දීලා ඊට පස්සේ මේක නතර කරන්න අපි මොකද කරන්න ඕනේ? මොකද ඊයේ දන්නවා මේ තිබෙන්නා වූ ගෑසින්ගේ නතර කිරීමේ වැඩපිළිවෙළක් ඒක ගොඩනගන්නේ නැහැ. පෙට්‍රෝලින්ගේ නතර කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. මේගොල්ලෝ හොයන්නේ නැහැ. ඒ වගේම මහල්මින් අඩු කරන්න එහෙම නැත්නම් ඩොලර ගිහිලා යන එක නතර කරන්න ඒම කිසිම වැඩ පිළිවෙලක් නැහැ. මහ බැංකුවේ මනායක හැවිලිටියයි ගුවට ඊයත් හැවිලිදී තමන්ගේ පෙන්ෂන් එක අදාගෙන ගාස්තු අරගෙන සල්ලි ටිකක් එකතු කරගෙන යන්නේ. ඒ කවුරුවත් එනිදිරවෙන උපදේශකකත් වෙලා තියෙනවා. ඒසැ සියලු දෙනා තේරුම් ගන්න මේ වෙලාවේදී සෑම කෙනෙක්ම කැප කරොත් විතරයි මේ පල්ලයට ගෙනන්න පුළුවන්. ඒ සඳහා ධර්ම දේශනා කීපයක් ඊතද ස්වාමීන් වහන්සේගේ දේශනා වල තියෙනවා. ඒව ශ්‍රවණය කළ බලන්න. මේ වෙලාවේ මේ විශේෂයෙන් කියන්නේ අකුසල් මට්ටම ඉතාම ප්‍රබල නිසා සෑම දෙනා විසුණුත් වෙන හැබැයි ජනාධිපති මහත්තයෝ හිතන්න එපා මේක හමුදාවකට බාර දීලා හමුදා පාලනය ගිහිල්ලා තමන්ගේ මේ අකුසල් මට්ටම ඉවර වෙනකන් ඉතින් ගියාට වෙයි ඉන්නේහට තමයි මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ. ඒ වගේම හමුදාපති මහත්තයා තොරාජය ආරක්ෂක මහත්තයාගේ ලේකම් මහත්මයා පොලිස්පති මහත්මයා සහාය මහත්තයාගේ ලේකම් මහත්තුලතු සියලු දෙනා තේරුම් ගන්න මේ වෙලාවේ తాවකාලික පොඩි ජුලියක් ගන්න පුළුවන් වෙයි පොඩි සුමියක් ගන්න පුළුවන් වෙයි ගණිකාවක් එක්ක නිදාගත්තා වගේ හැබැයි තේරුම් ගන්න මේ නිදා ගන්න තියෙන්නේ ඒඩ් සෙන්චි ගණිකාවක් එක්ක ඒඩ් සෙන්චි ගණිකාවක් එක්ක නිදාගත්තා නම් වෙන්නේ වැයි නිදාගෙන නැකිල්ල පොඩක් වෙලා යනකොට හැබැයි තමන්ගේ තිබෙන වූ තත්ත්වය කසන්න පටන් ගන්න පුළුවන් වෙන වෙන දේවල් වෙන්න පුළුවන්. ඒසයි ඒ තත්ත්වෙට නොගින් ඉන්න පාලකින් උත්සාහ කරන්න බෑ. පාලකින් ඒ තත්ත්වෙට යන්න උත්සාහ කරනවා නම් විශේෂයෙන් පොලිසිය ඉන්නව හම්දා ඉන්නව පාලන ඉදාරි මාතෘ දෙනුවන මේ තමන්ගේ ප්‍රශ්නයක් මේ කොල්ලෝ කතා කරන්න පාරි දෙන්න. හැබැයි අරගලේ කරන අය නෙමෙයි කම්මැට්ටුමේ ඉන්නව මේකට දේශපාලන විද්‍යාත්මක දැන් කොහොම හරි ඇතුළත් වෙලා තියෙනවා. ඒ විවිධ ආකාරයේ විවිධ දේවල් කරනවා. ඒ අතරේ යම් ඔර ජීතනා තියෙන යම් යම් දේවල් හොරගම් කිරීමේ අවස්ථාවක් තියෙනවා මේක ඇතුළින් බව තේරෙනවා ওই වීඩියෝ දැන් බැලුවාම ඒ නිසා අන්නේ වැඩ මැදිහත් වෙන්න එපා සියලු දෙනා ඉන්න මේ අනුගේ දේවල් හොරගම් කරවත් කවදාවත් තමන් හොඳින් ජීවත් වෙන්න නම් වෙන්නේ නැහැ බුරු කරොත් කවදාවත් හොඳින් ජීවත් වෙන්න නම් වෙන්නේ නැහැ මර මංජකයට පෙර තමන්ට ගෙවන්න සිද්ධ වෙනවා ඒ බව තීරුම් අරගෙන සෑම දිනම ආයුධ පැත්තකින් තියලා මේ සටන් කරන්න තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් පමණක් තවත් කෙනෙකුට කරදරයක් නොවෙන්න තවත් කෙනෙකුගේ දේපල විනාශ නොවෙන්න තවත් කෙනෙකුට හානියක් නොවෙන්න මොනම ආකාරයෙන් මෝ කරන ලෙස තමයි මේ මොහොතේ වාර්තා කරන්න දෙන්නේ මීට වඩා මේක ඉස්සරහට යන්නේ නැහැ මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙලා දැන් 9:10 පමණ වෙලා තියෙන වායේ වාර්තාවක්